මම 2019 පැහැදිලි තීන්දුවක් මත දේශපාලනයෙන් ශ්‍රී ලංකා දේශපාලනයෙන් ඈත් වුණා. එකම හේතු මම ඈත් වුණා 2005. මම පොරොන්දු වුණා ජනතාවට බලයට ආපු වෙලා මම අවුරුදු 60 දී රිටයර් වෙනවා ඇක්ටිව් දේශපාලනයෙන්. අනිත් අය වාගේ වෙවුල වෙවුල රෝද පුටු වෙනුයි හැරමිටියෙනුයි මම දේශපාලනය කරන්නේ නැහැ කියලා. මම ඒ පොරොන්දුව තියාගත්තා. 2005 අවුරුදු 60 දී මම දේශපාලනයෙන් ඉවත් වුණා. ඉවත් වෙලා අවුරුදු ගානක් මම දේශපාලනය කෙරුවෙත් නැහැ, කරන්න දුන්නෙත් නැහැ රාජපක්ෂලා. මට උවමනාවක් තිබුණෙත් නැහැ. රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම නායකත්වයේ බාර දීලා ගියාට පස්සේ පුළුවන් තරම් මට වද කෙරුවා. පිරිමියෙක්වත් මුණ දෙන්න බැරි තරමට මට වද කෙරුවා. කොහොම හරි මම ජාත්‍යන්තර රෝල් එකක් කරගෙන මම පැත්තකට වෙලා හිටියා. 2015 මට දේශපාලනයට එන්න වුණා. මාව ඇදලා ගෙනාවා. පක්ෂ ගොඩක් එකතු වෙලා සන්ධානයක් හදාගෙන පක්ෂ සහ සංවිධාන 48ක්. එතන අපේ ලොකු බලාපොරොත්තු තිබුණා, මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු තිබුණා, හොරකමින් දූෂණයෙන් තොර මැරකමින් තොර අපහු හොඳ රාජ්‍යයක් හදාගන්න පුළුවන් කියලා. නමුත් ඒක වුණේ නැහැ. 2015 පෙර යුගයේ තරම් නරක වුණේ නැති වුණත් කරගන්න බැරි වුණා විවිධ හේතුවලට. ඒකේ මම ප්‍රධාන රෝල් එකක් ගත්තෙත් නැහැ, මට ගන්න කියලා කිව්වා. නමුත් මම කැමති වුණේ නැහැ. මගේ පක්ෂේ විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂේ නායකතුමත් එක එක විවිධ රෝල්ස් මට ගන්න කිව්වා. මම කැමති වුණේ නැහැ. මොකද එතන හිටියෙත් පරණ ඕමියෝ ටිකම තමයි. ඉතින් මොනවා කරයිද කියලා දන්නේ නැතුව මම මගේ නම නරක කරගන්න කැමති වුණේ නැහැ. නමුත් මම ගොඩාක් වැඩ කෙරුවා ඒ ආණ්ඩුවට. ඒත් හරි ගස්සන්න බැරි කොට මම 2019 පැහැදිලි තීන්දුවක් මත වයසත් ගිහිල්ලා මං අයින් වෙලා මගේ වැඩක් බලාගෙන හිටියා. ඒ අතරතුරේ රට වෙනුවෙන් මම වැඩ රාශියක් කරා. සමාජ සේවය කෙරුවා, මගේ අතින් වේදන් කරලා කෙරුවා, තවත් පොදු වැඩ කෙරුවා. මම පදනම් ගණනාවක නායකත්වයේ දරනවා. ඒවෙන් කරන්න පුළුවන් වැඩක් කරලා මටත් පුළුවන් ඒවා කරගෙන අපි හිටියා. ඒ අතරතුරේ මට පැහැදිලි වුණා 2019 පස්සේ මේ රටේ කිසිම නායකත්වයක් පැහැදිලි නායකත්වයක් නැහැ කියලා. ඒ නිසා මට කරන්න පුළුවන් දෙයක් හැටියට මගේ මොනව හරි තියෙන දැනුම අත්දැකීම් අරගෙන තරුණ නායකයින් ගොඩ නැගීමේ දේශපාලනයට විතරක් නෙමෙයි රටට. දැන් මං හිතන්නේ වයි දෙවුත්‍රියේ නීති වෘත්තියේ වෘත්තික වේදීන් කියන අයත් අද ඇත්ත වශයෙන්ම අවංක නැහැ හුඟ දෙනෙක්. ඒක නිසා මේ රටේ හැම ක්ෂේත්‍රයකටම වැදගත් හොඳ ගතිගුණ තියෙන එතික්ස් තියෙන දැනුමක් තියෙන උගෙනුමක් තියෙන පාර්ලිමේන්තුවේ තමුන්නාසලා දන්නවද දන්නේ 100ට කීයද කියලා ඒ ලෙවල් පාස් අය ඉන්නේ දැන් මේ 225. කොහොම හරි ඒ උගත් අය රට බාර ගන්න පුළුවන් හැම අංශෙම පාර්ලිමේන්තුවේ රටේ මේ ආණ්ඩුව විතරක් නෙමෙයි මට පුළුවන් තරම් අපි හදමු කියලා අපි ඇකඩමි එකක් හදාගෙන ඇකඩමි ෆෝර් ලීඩර්ෂිප් ඇන් පබ්ලික් පොලිසි කියලා දැන් අපි කරගෙන යනවා. ඒ වගේ දේවල් කරමින් මම බොහොම සන්තෝෂයෙන් හිටියා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තියෙන අබැද්දිය නිසා මට රාජපක්ෂ පුළුවන් තරම් ගැහුවා. මෛත්‍රීපාල සිරිසේන අහක ඉඳලා හීනකින්වත් හිතන්න බැරි තනතුරක් මම ගෙනල්ලා දුන්නා. කට්ටිය එකතු වෙලා ඒ දෙන්නම මට ගැහුවා පක්ෂය. 2019 මා පක්ෂෙන් අයින් කෙරුවේ මම කිව්වා කියලා අපේ සංවිධායකවරු 92%ක් ලිඛිතව දුන්නා. සිරිසේනටයි දයසිරි ජයසේකරටයි පොහොට්ටුවත් එක්ක යන්න එපා. 2019 අපි තනියම ඉඳගෙන අපි දිනන්නේ නැහැ. නමුත් සෑහෙන ඡන්ද ගාණක් අපිට ගන්න පුළුවන්. ඊළඟ සැරේට අපි සූදානම් වෙමු. අපේ පක්ෂේ නිර්මල ලෙස අපි හරියට අපේ ප්‍රතිපත්ති ටික හදාගෙන තරුණ නායකත්වයක් හදාගෙන ඉදිරියට යමු කියලා ඇහුවේ නැහැ. 92%ක් ලිඛිතව සංවිධායකවරු කියන්නේ පක්ෂ ප්‍රධාන නායකයෝ ප්‍රාදේශයේ ඒගොල්ලෝ කිව්වත් කියද්දිත් මමත් කියද්දි මාව අයින් කරලා මගේ ස්ථාවරයේ කෙලින්ම හිටපු සංවිධායකව 40 ගණනක් අයින් කරලා ගෙනිච්චා පොහොට්ටුවත් එක්ක. පොහොට්ටුවෙන් යම් පුරුදු දුන්නලු අපේ සිරිසේන මහත්තයාට එක එක තනතුරු දෙනවා කියලා. ඊට පස්සේ ඒවා නැති වුණාට පස්සේ අවුරුද්දකට පස්සේ වයින්න පටන් ගත්තා. මං කිව්ව වචන ටිකම කියන්න පටන් ගත්තා අවුරුද්දකට පස්සේ මාව වාස් කරලා. කොහොම හරි ඒක වෙලාවකවත් ඇයි මෙයාට මෙහෙම අසාධාරණකම් කරන්නේවත් කියලා අහපු නැති කට්ටිය තමයි දැන් මට කියන්නේ හෝ ගාහක බලාගෙන හිටියේ එන්න මැඩම් කියලා. මොකද මං මේ කියන්න හදන්නේ මේ වෙලාවේ මට අවස්ථාව ලැබුණ වෙලාවේ මේ රටට වෙලා තියෙන ප්‍රධානම ඛේද වාචකය මට පේන හැටියට අපිට අවංක සහ දක්ෂ උගත් දේශපාලකයෝ පාර්ලිමේන්තුවේ නැති එකයි. පාර්ලිමේන්තුවේ පළාත් සභාවල ප්‍රාදේශ සභාවල වෙන රැකියාවක් කරන්න බැරි
දේශපාලනය වැඩිම මුදල් හදන්න පුළුවන් බිස්නස් එක කියලා හිතන කට්ටිය තමයි අද අති බහුතරයක් දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ. අතලොස්සක් ඉන්නවා අවංක කට්ටිය, අවංක දක්ෂය. රටට වෙලා තියෙන ප්‍රධානම වැද්දිය මේකයි. අපේ තරුණ පිරිස මේක බලාගෙන ඉඳලා බැරි තර මේ ටික වටහාගත්ත නිසා තමයි අරගලය පටන් ගත්තේ. අරගලේ නායකයෝ වැඩි දෙනෙක් උගත් අය. මට හුඟ දෙනෙක් මුණ ගැහුණා. අනිත් දේශපාලනිකයින්ට ගහ ගහ හූකේකේ පන්නපු වෙලාවේ මම ඇවිල්ලා හම්බුණා. වැඩි හරියක් හිටියා, නීතිඥයෝ හිටියා, ඉංජිනේර්ස්ලා හිටියා. ඒ වාගේ මහා උගතුන් නැතුව ඇති දුප්පත් කොල්ල කෙල්ලෝ, නමුත් ඉගෙන ගත්ත අය. මේගොල්ලන්ට තේරුණා මේක කරන්න බැහැ කියලා. ඒ අය තමයි අරගලය කෙරුවේ. අපිට අලුත් නායකත්වයක් ඕනේ, අලුත් දේශපාලන සංස්කෘතියක් ඕනේ කියලා. හැබැයි ඒක අනිත් පැත්තට හැරෙව්වා. කට්ටියක් ගිහිල්ලා අන්තවාදී වැඩ කරලා ඊට පස්සේ ඉතින් රජයට හොඳ අවස්ථාවක් ලැබුණා සම්පූර්ණයෙන් ඒක මෙල්ල කරලා දාන්න. නමුත් අමතක කරන්න එපා, මේ රටේ බහුතරයක් මම හිතන හැටියට 80%කට වැඩි ජනතාවක් අරගලේ පණිවිඩය සමග හිටියේ. ගංවල, හන්දිවල, ප්‍රධාන නගරවල කොච්චර වැඩි හිටියෝ පාරවල් ගාන හිටියද, කොච්චර වැඩි හිටියෝ ගෝල්ෆේස් එකට ගියාද, බස් අරවා මේවා ලොරි අරගෙන. ඒ අයගේ හදවත්වල තවමත් අරගලේ පණිවිඩය නැති වෙලා නැහැ, අමතක වෙලා නැහැ. ඉතින් හැබැයි අද අපේ දේශපාලන නායකයෝ අරගලයක් තිබුණේ නැති විදිහටයි කටයුතු කරන්නේ මට පේන විදිහට. මට නම් මේක තේරෙන්නේම නැහැ. බොහොම කනගාටුදායකයි. ජනතාවගේ හඬට කන් දෙන්නෙම නැහැ. දැන් IMF එකේ ප්‍රෝග්‍රෑම් එක කරන එක බොහොම හොඳයි. ඒක නැතුව බෑ. මේ කඩාගෙන වැටලා හොරකම් කරලා බංකොලොත් කරලා ආර්ථිකය ගොඩනගන්න බෑ. නමුත් ජනතාවගේ දුක ගැන හිතන්නෙම නැහැ. ඒක නොහිතා මේක කරන්න බෑ. ඒවට කරන්න දේවල් තියෙනවා. ඒවා කරන්නේ නැහැ. ඉතින් ඒ ටික කරලා මේ දැන් ටැක්ස් ගෙවන්න නැති මහා පෝසතු බිලියනර්ස්ලා ඉන්නවා. මේ රටේ ට්‍රිලියන් එකක් තියෙනවා. ඇත්ත වශයෙන්ම බොහොම හොඳ ඩොකියුමන්ට් එකක් කරලා තිනවා පාර්ලිමේන්තුවේ චම්පි කරණව කැමතිතුමාගේ හිටපු ඇමතිතුමාගේ නායකත්වයෙන් කමිටි ෆෝ වේස් ඇන් මීන්ස් කියලා. ඒක මම හොඳට බැලුවා. ඒකේ තියෙන විදිහට රජයේ ආයතන තුනකට හය වෙන්න තියෙන මුදල අය කරගත්තොත් රුපියල් ට්‍රිලියන් එකක් අය කරගන්න පුළුවන්. වෙන අය ගවන්න පුළුවන් ඒවැ. වැට් අඩු කරන්න පුළුවන්. සුළු සහ මධ්‍යම පන්තික ජනතාවගේ ටැක්ස් අඩු කරන්න පුළුවන්. ඒවා කරන්න නැතුව ගෙනල්ලා ඩෝන් ගාලා ටැක්ස් දානවා. මම දන්නවා දෙපාර්තමේන්තුවල අයත් පගා අරගෙන ගෙවන්නේ නැහැ. මට කියලා තියෙනවා මේ මැඩම් ඔබ ගෙවන්න එපා, මෙච්චර ගාණක් දුන්නොත් හරිය අර මිනිස්සු අපි ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න. මම කොහොනේ මට නම් ඒව කරන්න බෑ කියලා. ඒ දැන් නෙමෙයි හුඟක් ඉස්සර. ඉතින් ඒ අය ඩිජිටලයිස් කරන එක සම්පූර්ණයෙන් නවත්තනවා. ඩිජිටලයිස් වුණොත් අපිට වැඩි දුප්පත් රටවල් වල ටැක්ස් ගෙවන එක ඩිජිටලයිස් කරලා තියෙන්නේ. කරන්න දෙන්නේ. ඉතින් ඇයි ආණ්ඩුවට බැරි බල කරන්න? තවසලාට බැරි නම් ගෙදර යනවා, අපි වෙන කට්ටියක් දාලා කරනවා කියන්න පුළුවන්. කරන්නේ නැහැ. ඉතින් ඔය වාගේ ඒ මොකද කාටවත් වැඩක් නැහැ. බලේ ඉන්න එක විතරයි ඒගොල්ලන්ට තියෙන්නේ. එක ඡන්දයක් හරි අඩු වෙයි කියලා හිතුවොත් ඒවා කරන්නේ නැහැ. අද අපේ දේශපාලන මුළු රටාවටම අවශ්‍ය වෙලා තියෙන මොකක් හරි කරලා මොන ජරා වැඩක් හරි කරලා බලයට එන්න. බලයට ඇවිල්ලා බලේ තියෙන ගන්න පුළුවන් අනිසි වරප්‍රසාද භුක්ති විඳගෙන බලේ ඉන්න. එච්චරයි. රටට මොනවා වුණත්, ජනතාවට මොනවා වුණත් ඒකට ප්‍රශ්නයක් නැහැ. මම නම් එහෙම දේශපාලනයක් කවදාවත් කරලා නැහැ. අපේ තියෙනවත් අපි නැති කරගෙන අපි දේශපාලනය කිරුවේ රට වෙනුවෙන්. අපි දේශපාලනයට ආපු කාලේ මගේ දෙමව්පියෝ දේශපාලනේ හිටපු කාලේ වැදගත් දේශපාලකයෝ මේ රටේ හිටියා. දෙපැත්තෙම, තුන් පැත්තෙම. අද එවැනි අයත් නැහැ. මේ දේශපාලන රටාව නිසා ඒගොල්ලන්ව පන්නලා දාලා දේශපාලනේ තල්ලු කරලා. අර අය තමයි ඩැහැගන්නේ. තාත්තා එනවා, ඊට පස්සේ දුව එනවා, ඊළඟට දුවගේ මිනිහා එනවා, ඊළඟට නැන්දම්මගේ පුතා එනවා, ගෑණිගේ තව කවුරු හරි එනවා. ඊට පස්සේ මේක ඒගොල්ලන්ගේ බූදලයක් හැටියට පාලනය කරන්නේ. දැනුත් හොරු කියලා උසාවියෙන් ඔප්පු වෙලා දඩ ගහපු මිනිස්සු අද ප්‍රධාන ඇමතිවරු මේ කැබිනට් එකේ. ඉඩම් හොරකම් කරුවා කිව්ව එක්තරා පුද්ගලයෙක්ට රටේ තියෙන වටිනාම ඉඩම් අයිති තියෙන ආයතනේ බාර දීලා එයාගේ බෑනව දැන් ඒක සභාපති කරලා. ඊයේ පෙරේද පත්තරවල පිටුපුරවල ඒගොල්ලෝ කර ඉඩම් හොරකම් කරලා තියෙනවා කියලා තිබුණා. ඒත් ආණ්ඩුවේ ඉන්නවා. ඇයි? ඒගොල්ලන්ගේ සහය ඕනේ බලේ ඉන්න. ඉතින් මේවාගේ නම් මේක කරන්න බෑ. ඒක නිසා මම දැන් ඉන්න දේශපාලකයෙක් එක්ක නම් දේශපාලනය කරන්න කැමති නෑ. මට පක්ෂ සභාපතිකම ගන්න කිව්වා, මම එපා කිව්වා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් කිසි තත්වයකට ගොඩනගන්න පුළුවන් නම් මම උදව් කරනවා එච්චරයි. දැන් මේ කියන ලොකුම බොරුව තමයි චන්ද්‍රිකා මේකට ඇවිල්ලා තියෙන UNP එකට උදව් කරන්න. මට කිසිම අදහසක් නැහැ එහෙම. මම ඉපදුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, වැඩ කෙරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. දෙවතාවක් මාව ඒකෙන් තල්ලු කරුවා. දෙවතාවම පක්ෂ වැරදි අතර යනකොට අපි ඊට විරුද්ධව සටන් කරපු නිසා, අස් කරපු නිසා එක සැරයක් මහජන පක්ෂය හැදුවා විජයි අපි. හැබැයි අපි UNP ගියේ නැහැ, JVP ගියෙත් නැහැ. JVP එක පුළුවන් තරම් අපිට බෝම්බ ගහලා විජේවත් මරලා දැම්මා. නමුත් අපි වෙනම බලවේගයක් හදාගෙන අපි කියන ප්‍රතිපත්ති ගෙනියන්න පුළුවන් බලවේගයක් හදාගෙන මහජන පක්ෂ කියලා අපි සටන් කෙරුවා. අපි විශ්වාස කරන දේවල් වලට, රජයේ හොරකම් වලට විරුද්ධව කතා කෙරුවා. විජේට නඩු 8ක් දැම්මා ජයා ජයවර්ධන ආණ්ඩුවෙන්. ඒගොල්ලෝ හොරු කියලා කරුණු කිව්වා කියලා මේ ප්‍රසිද්ධියේ. අපි ජාතික සමගිය වෙනුවෙන් සටන් කෙරුවා. ඉතින් ඒ ටික කරගෙන අපි හිටියා. කවදාහරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න පුළුවන් දවසකට අපහු වෙනවා කියලා ආවා. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිහිල්ලා අර හොර පොහට්ටුවට හේතු කරන්න එපා කියනකොට මාව තල්ලු කෙරුවා එතනිනුත්. සිරිසේන. එතන මොකද කරන්නේ? මම පැත්තකට වෙලා හිටියා. මම කොහෙවත් ගියේ නැහැ. මොකද නව ලංකා කියලා පක්ෂයක් හදාගෙන කට්ටියක් මම ඒකට ගියේ නැහැ. කවදාවත් සමාජිකත්වය ගත්තෙත් නැහැ. අපේ අයට යන්නේ මගක් නැති නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තල්ලු කරපු සංවිධායකවරු ඒගොල්ලෝ ඒකට බැඳුනා. මම කිව්වා කරන්න දෙයක් නැහැ, කැමති නම් බැඳෙන්න, මම උදව් කරන්නම්, හොඳ දෙයක් කරනවා නම්. ඒකත් නිකන් අයාලේ යන බව තේරුනහම අපි ඔක්කොම කට්ටිය ඈත් වුණා. මම කවදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව ගියේ නැහැ. දෙසරෙන් මාව තල්ලු කරපු නිසා ගියේ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න පුළුවන් නම් මම උදව් කරනවා. දැන් මේ වැටලා තියෙන මහා අගාධයෙන් ටිකක් හරි ගොඩ ගන්න පුළුවන් නම් අමාරුයි, සැහෙන කලක් යයි. නමුත් අපේ තියෙන ලොකුම ශක්තිය තවමත් එකක්, අපේ ප්‍රතිපත්ති ටික, මූලික ප්‍රතිපත්ති ටික සැරෙන් සැරට වෙනස් වෙච්ච ඒවා නෙමෙයි. අවංකභාවය, ජනතා සේවය, ජනතා ලැබි පක්ෂයක් හැටියට මේක ගොඩ නැගීම, ජාත්‍යන්තර වශයෙන් නොබැඳී ප්‍රතිපත්තීන්, ඒ ටිකත් එක්ක අපේ මිනිස්සු ඉන්නවා ගම්වල තවමත්. පාරේ මට යන්න බෑ. අනේ මැඩම් ඇවිල්ලා පක්ෂ බාරගෙන මොකක් හරි කරන්න අපි එක සැරයක් වැරදිලා දුන්නා තමයි පොහොට්ටුවට, ආයෙනම් දෙන්නේ නැහැ. ඒ නිසා මං උදව් කරනවා. නමුත් මගේ කිසිම අදහසක් නැහැ කිසිම පක්ෂයකට සහයෝගය දෙන්න, විශේෂ සහයෝගයක් දෙන්න. කාටවත් හේතු කරන්න අපේ බලාපොරොත්තු වකුත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ තවමත් විශ්වාසයක් තියෙනවා, ශක්තිමත් බලවේගයක් හැටියට ගොඩනගන්න පුළුවන් අලුත් කට්ටියක් එක්ක. දැන් ඉන්න අයයි, දැන් ඉන්න අයගෙන් නරක නැති අයයි, අලුත් තරුණ තරුණිය හුඟක් ඉන්නවා මාත් එක්ක වැඩ කරන. එවැනි අයත් එක්ක මගේ නෑදෑයෝ, මගේ පුතා, අරයා මෙයා නෙමෙයි අහන්නවත් එපා මගේ පුතා එනවාද කියලා එන්නේ නෑ දේශපාලනයට. මේ පරම්පරා ගානක් දේශපාලනය කරන එකට මම එදා ඉඳන් විරුද්ධයි. මාව ඇදලා ගත්ත වෙලාවෙත් මම ආවේ අන්තිමට බෑ කියලා මල්ලි වෙන පක්ෂයකට ගියාට පස්සේ අම්මා දේශපාලනය ආයෙ කරන්නේ නෑ කිව්වට පස්සේ. එතකම් මං ආවේ නෑ. විජය මරලා දාලා. එතකොට පෞලිය අනිත් අය ඉන්නකම් මං කිව්වා මං එන්නේ නෑ කන්ටෙස්ට් කරන්න කියලා. ඒක මගේ ප්‍රතිපත්තිය, මගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ ලේසියෙන්. ඉතින් එච්චරයි මං කියන්න තැමති. කරුණාකරලා අය බොරු කියන්න එපා, අරයටයි මෙයාටයි සහයෝගය දෙන්න කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට කීප සැරයක් කිව්වා. අපි මිත්‍රකමක් තියෙනවා මේ එක්සත් ජාතික මේ ආණ්ඩුවට උදව් කරන්න, අර තනතුර මේ තනතුර ගාරගෙන එන්න කියලා. මං කිව්වා ඔය හොරු ටික ඉන්න කන්නම් මට බෑ. මගේ ස්ථාවරය තවමත් ඒකයි. ජනතාව පන්නපු කට්ටිය අපහු ගෙනල්ලේ වෙලා ස්ථාපිත කරලා හොඳට ගෙවල් වාහන අනම් මනම් ඔක්කොම දීලා කෝටි ගණන් මුදල් දීලා ඒගොල්ලන්ට ඉන්න දෙනවා. පිටිපස්සේ ගේට්ටුවෙන් පැනලා තාප්පෙන් පැනලා මිනිස්සු පන්නපු කට්ටිය. ඉතින් ඒතකොට මොකද්ද මේ දේශපාලනේ?